ද මනුෂ්‍යයක් වෙලා මේ ලෝකෙ උපදිනයක අපි පෙරකරපු පිනක් එ මිනිසත්කමේ පලප්‍රයෝජන නිවැරදි ආකාරයෙන් ජීවිතයට ලංකරගන්න හැටි අද මනුසත් අරණෙන් කතා කරන්න අපි සූදාන අද මනුසත් අරණට වැඩම කළ අතුරුගිරිය අභේදර්ශනරාම අධීපති පූචපාද පරපාමුල්ලේ සිරිවිමල ස්වාමීන් වහන්සේ ගෞරව පෙරදරි සිටින් පිගු ලබනවා. අපේ හාමුදුරුවනේ සමාජයේ අපි දකින විවිධ ප්‍රශ්න අතර බොහෝ දෙනාග තිබෙන අසහනකාරීත්වය දකිනවා. විශෂයෙන්ම තරුණ අසහනය පිළිබඳ නිරන්තරයෙන් කතාබහට ලක්වන කාලවක්බානුවක් ඔබහන්සේ කොයි විදිහටදම. මනුසත් අරණ සමඟ රැන්දිී සිටින ලක්වාන්සේ ලෝකවාන්සී ඔබ සිරුධනාටම නිරෝගි සූ ලබේවා දීර්ගාසයවා අපි බෙහෙවිම්ම සතුටු වෙනවා මේ කාලීන ප්‍රශ්නයක් මේ තරුණු අසාහනය ගැන සාකච්ඡාකිරීම මේ සම්බන්ධයෙන් කරුණු විමසීම. ඇතරම මේ කාරණාව එකන මේ තරුණු අසාහනය කියන කාරණාව ගැන අහගනන්නට ඕන තරුණ අයය කියල අපිට කියන පුළුවන්කමක් නැහැ මේ කහගෙන ඉන්නට ඕ දුලපුතාල මැදිවී අය වයිසකය රටේ ආර්ථික සම්බන්ධ අය රටේ දේශපාලනක් යොමේ පොදුවේ හැමෝම තරුණ අසාහනය ගැන සාගච්චාවන් අහන්න ටෝඕන ඒ ප්‍රශ්න ගැන කල්පනා කරන්න ටඕන ඒවට විසඳුම් ලබා දෙන්න ට ඕන ඒ බව මුලින්ම සිහිපත් කරන්න ටෝන ඩැන් අද තරුණ අසාහනය ගැන කතාගන්න කොට ොඩක් දලපුතා ලගේ එකම සිහිනේ තමයි රට ඇත හරලලා යන්න ඕන කිය එක තමයි අවුරුදු දොලහපාලෝ දාසය ඉඳලම කනට වැටෙන්නේ රට අතහර ගියොත්තමයි පිට ගියොත්තමයි ජීවිතය ගොඩ නැත්තනන්නම් මේ ඉදලනම් වැඩක්වෙන්න නෑ කියනෙ එක මොකද උදේ අතර නැගිතල දෙන්නත්ත එක්ක උයලා බැඳලනම් අපිහිතම නොනෑ මහත්ත දෙන්නත් එෙකක් වෙල පිහිහලා ලේස්තුවෙලා වැඩට යන්න මහපාරිපැ එක හමාරක් ඉඳල පෑ අටක් වැඩ කරලා ආයිපෑ එක හමාරක් දෙකක් මහපාරය ඉදලා නමට විතරගෙදරටැවිල්ල. දෙහෙස වෙලා මහන්සේ වෙලා කඩෙක්ෑන කඩෙන්ගෙනනාපකෑ එකක් කාල නිදාගෙන එහෙමකිහිල්ලා ඒ ලැබෙන වැටුප ඒ අයට ඉලක්කම ලොකුවෙන්න පුළුවන් හැබැයිඒෙන් කරන්න දෙයක් නෑ. මේකත්තෙක්ක බොහෝ තරුණු පරම්ප්‍රාාවයාඇයට තින් ලොකු මහන තමයි රට යන්න ට ඕන කියලා. කරුණන ප්‍රශ්නයාවට පස්සේ ඒ ප්‍රශ්නද මාස පලොත්්දාසයක් කියරවෙලා තියනකොට රටයන්න ඕන කියලලා මන්තරේ වගේ උදේ හවහ ජපකරකරපු ඉළු පයට දැන් ඒ සිහිනේ අකුලගෙන එන විදියට මුහුණ දෙන්න ඕන කියලා පීඩනයක් ඇතුව ඉන්නවා. ඒ පීඩනය තුළින් කරගන්න අපි මේ විදියට හිත හදන්න ඉවසීම දියුම් කරන්න කරුණාව දියුණ කරන්න. හැමදීම වෙන්නේ හොඳට ඒ කියලා. මේ මහ පොළොවේ පුළුවන් දියට ජීවත්වයෙන් අප කවුරුවක්ත් මේ අවුරුදු දෙෙසි ජීවත් වෙන්නෙත් නෑ අවරුදු එකේ විශ් ජීවත් වෙන්නෙත්නෑ වුරුදු සියයක් ජීවත්ව වෙන්නත් දෑ. අපි හෙට දවසේ මොනොවේ දන්නෙත් නෑ කොටිමතා විනාරිි පහකින් ඔබට මට මොනොවෙන දෙකලා අපි දන්නෙත් නෑ. එනිසා ප්‍රාර්ථනා තියෙනවා තමයි. දැන් තරුණ අසහනය තව එකක් තමයි නීතිය පිළිබඳව විශ්වාසයක් නැතිකම. එකන්න දුප්පතාට නීතියක් සමඳතා තියෙනට එක නීතියක් ආදීවසයෙන් ධනපතියට නීතියක් ආදිවසයෙන් කළ තරුණ සමාජය ය සම්න්ධය ලොගු අතිකාවතක් තිබෙනවා. නීතිය සම්බන්ධයෙන් විශ්වාසය කරන්න බැරිකම. එළඟට ආගමික පැත්තෙනුත් තරුණ අයට තියෙනවා පොඩි ප්‍රශ්නයන් ආගමික සංස්ථාවන් වලෙනුත් තමන් ජීවිතවලට සහනයක් පිළිතුරක් ලැබෙන්නේෙන් නැහැ සමහරලට ආගමික අන්සත් දේශපාලන ව්‍යාපෘති තමයි ප්‍රධාන ව්‍යාපෘතිය ප්‍රධානම සැලසුම ජීවිතයේ වර්සය සැලසුම ඊළං වර්සය සැලසුම දේශපාලන එතකොට තරුණ පරම්පරාව ඒවට අතකොළුවක් වෙන්න ඒ අයට එකත් එපාවෙලා ටියෙන් එළඟට දේශපාලනංක්ෂ්‍යයන් පිළිබඳවත් බොහෝ දුරට තරුණු පරම්පරාවට විශ්වාස තියාගන්න බැරිවෙලතිවෙන මොකොද මේ තරුණ පරම්පරාවගේන්නේ ගුඩත් දුරට අධ්‍යාපනය ලබලා තර්ක කරලා තමයි හමදේම කරන්න අම්මට තාත්තර සලකනකක් තර්ක කල්ල තමයි කරන්නේ පැරණ සමාජය අම්මට තාත්තර සැලකේ තර්ක කල්ල නෙමේ අපේ අම්මනේ අපේ තාත්තනයේ බඩිගින්නන්නේ හිටියනේ නිදිමරුවනේ දුක්වෙන්දන්නේේ හේනට කියානන්නේ කු ඹරුට ගියානේ අපිට බඩිගිින්න්නේ දල් අපිට කන්න දුන්නන්නේේ අපි කාල්නනාට පස්ස අමකෑවනේ ඔයාදී කතන්දරවත තමයි අතීතේ. අත්ද එහෙම කිය අම්ම තාත්තක ගුණසීකර ඉදිල්ලක් වවෙන්නේ නැහැ එතින්. ය තරුණු අ සහන දේශපාලනය පිළිබඳව තියෙන අි නිශ්චිත බාව. ඒවගේ තමයි සැප විඳීම කියන එක ක්තර කොටසකට සීමා වෙලා තියෙනවය අපිට සදා කල්ලහිම අපේ දරුවන්ගේ දරුවන්ට සදාකල්ලහිම පීඩනය දුක මත තමයි ජීවත් වෙන්නේ කියන විශ්වාසය තමන් තුළ හදාගෙන ඒ ප්‍රශ්නය තුළ පීඩනය ඉන්නවා අසාහනේ එළකට තමයි වෙනද පොලේ තියන මාල වලලූ දුරකථන වාහන ආදී දකින දකින විසිදුරු දේවල් බලලා ඒවා ඉතා ඉක්මනට අද හිතු අද දැක්කනම් අද ගන්න ඕන හෙටගන්න ඕන. නයවෙල හරි ගන්නට ඕන. අරයට තියෙනවා මට නැත්තම් බෑ කියල මෙන්න මේ අධිග ලෙස වෙළඳපොලේ විධ බාණ්ඩ විවිධ දේවල් දකින ලැබීම ඒවා ආකර්ෂණයක් ලබාදීම ඒ වරිින්වර වරිින්හර දකින ලැබීමම් පෙන්වීම තුළින් ඇතු ඇතුර ොකු සාහ ඊකට අපවකත් තමයි අපි කතා කරන මේ ක්‍රමවේදයක් නැතිකම ඔක තරෙන්නේ මේ සිිස්ටම් එකක් නෑ කියලා නිතරම කියවුණ අපේ සමාජ ටේ සිිටම් එකක් නෑ සිිටම් එකක් නෑ සිස්ටම් එකක් හදන්න කියලා කිය ඔොම හදන්න කියලා කියනකොට කියනකොට ඔන්න අපිදම සිිස්ටම් එකක් හදන කාලයක් උදා වෙනවා. කාලයක් උදාවෙලා ඊට පස්සේ ඒ සිිටම්මි කරමින් සුදාන හැහිද. හැද හම ඒකට දා නැබෑ. සමහරු සිිටම් එකක් නැතුව ජීත්තවෙල පුරුදුවෙලා පුරුදුවෙලා ඒකට ඇත්බැහ වෙලා සිිස්ටම් එක දාරන්න ගෑයට පස්සේ පොඩ්ඩත් ේෙනවා නිකං හරි නෑ වගේ නිකක් එහම නෙමේ අරහිම තමයි හොඳ වගේ කියලා හිතන හැබැයි වනාට සිිස්ටම් නෑ කියල බරිවා සිිටම් හදන්නගේ අට පස්සේ ඒක හදන්න දෙන්න. සමහර විට සිිස්ටම් එක සමානාත්මතාවයක් නැතිකම නිසා සහරය සිස්ටම් එක නැත්තංකමවේ දයට මම වචන පාවිච්චි කරන්නගත්තේ මේ වචනේ සාමාන්‍යෙන් හමටම තේරෙන්නේෙ භවිතවෙන් ඒ නිසා සිිස්ටම් එකක් හැදුවත් ඒක කරහි මිනිසුන් විශ්වාසයක් ගෞරවයක් ඇති නොවෙන්නේ සිිස්ටම් එකත් සමානත්ම නැති නිසා උදාහරණයක් වසිංකුවෝත් දැ මම හිතන්නකෝ මමනං සිිස්ටම් එක හදන්නේ මම තමයි හදනි කළ හිතන්නකෝ මම හදනවා හැබැයි මගේ බිරිදට මම කියන නෑ නෑ ඔයා මේකට ඔයා හෙම කරන්න උන්න ගේ තාත්ට මං කියනවා නැන. ඔයා මෙහම ිස්ටම එකතුට වයින්න න්න ඔයා ෙඩ වෙරද විදිර වැඩ කරන්න කියල මගේ යාළුවට මං කියනවා නැන ඔයා මේ සිිස්ටම් එක එන්න ඔන්න ඔයා කමක්නෑ එහෙම කරන්න කියලා අන්න මෙන්න මේ තියන සිස්ටම් හැදුවට වැඩක් නෑ. ඒවා සමානාත්මතාවෙන් තියෙන්වා. මනන් සිිස්ටම් එක හ දන්නේ මගේ බිරිඳත් ඒකෙම එක කර මගේ දුවත් ඒකම කර මගේ අම්ම තාත්ඒ කර මගේ ස්වාමියත් ඒකම කර මෙන්න මේ අපේ තියන. රුණුරම්පරාවේ පොඩි මානසික පීඩනයක් තියෙනවා සිිස්ටම් එකක් හැදුවට වැඩැක් නෑ ඒක අපිට අපි වේක ඇතුළට දානවා ඒගොල්ලෝ යක ඇතුළට බහින්නේනෑ. ඒගොල්ලන්ගේ අය එකඇතුළට බහින් නෑ මෙන්න මේ පීඩන මේ තරුණු සමාජතියන පීඩන මේවට අපි විසඳුම් හොයන්නට ඕන මෙට මේ අපි කල්පනා කරන්නට ඕන. මෙහෙම ගියෝතින් මේක සමහරවීට තවුරුදු පහ දහය පාලුව ගේපු ගියහම තරුණ සමායේ මහා විශල ේව ගිරීම් සිද්ධුවවෙන්න පුළල නිසුම් එකෙ එක මරකා කොටාගන්න තැනට වැටන්න පුළුවන් මේ තත්ත්වය නිසා. මොකොද අදාවුරුදු අටදහය දොළහ හැදෙන අය දුරකතනයෙන් මරාගන්න එකන කරන්න දැඩි පීඩනයකන්නේ දැඩි තරහකින් ඉන්නේ දුරකතනය දුරකතන ක්‍රීඩාම්ලින් ගොල ගේම් එකගේම් එක මරනෝ මරනෝ කපනකොටන හනාව වැටන වැටනක එකගේ සාමා්‍ය දෙයක් එතොර ඒ අයට අවුරුදු ස්ස සිසපහවිච්ච කාලෙකදී ඔය කිව්ව තරුණ අසාහනයට එන කාරණටික ඉදිරියේදී ඉවසීම මීට මේ අද තරුණ අදරුධ විශස විසි පහය ඉවසනට වැඩිය අමාරුව වෙන්න පුළුවන් එනිසා තරුණ අසාහනය ගැන අපි හාශයෙන් උපහන්සෙන් බලන්න නෙමේ කරුණාවෙන් බලල පාලන තන්ත්‍රයේ අයට යම් ආකාරයක විසදුමක් ලබා දෙන්නටඕන මොකොද හේතුව මේ තරුණා සහනය නැතිකර නැත්තං ඒවට විසඳුම් කල්පනා කරන්න නැත්තං. ඒක එන සාකච්ඡා කරන්න නැත්තං. ඒ අයට ඒ ප්‍රශ්න තියනයගෙන් ඒ ප්‍රශ්නහගන්න නැත්තං. ඒ ප්‍රශ්න තියෙන අයගෙන්ම උත්තර අහගන්න නැතුව අපි වැඩිහිටියෝ වෙලා නැත්තං අපි එසේ කාමරවල ප්‍රශ්නට උත්තර දුන්නට වැඩක් නෑ ප්‍රශ්න තියනයගගේෙන් ප්‍රශ් හලා ප්‍රශ්න තියනයගෙන් ඒ ප්‍රශ්නට විසදුම් අරගෙන ඒ විසඳුම් සාකච්ඡා කරලා මාස හතාටක් හරියයි මොනෝ හරි විසදුම් මේවට හොයන්න කියෙනෙක තමයි අපි සිහිපත් කරන්න. ජිවිතය හමුවේ පැනනගෙන ඇතැම් ප්‍රශ්නවලදී ඇතැම් අවස්ථාවලද හිත නරක් කරගන්න බොහෝ දෙනෙක් අපි ලකිනවා. එහෙම හිත නරක් කරගන්න හේතුවමොකක් අපි හාමුදුරුවෙන්. ඕ හිත නරක්කර ගැනීම කියන එකත් මංහිතනවා ඉතාමත්ම හොඳ පැත්තක් ඒ පිටිකක් පොළල්ුවම කතාකරත් හොඳයි කියල මට හිතෙනවා දැන් සමහර. අසනීපතියනවා කායික වේදනා ඒකායික වේදනා හටගත්ත හම අපි බෙහෙත් ගන්නවා කායික වේදනාව තියෙනවා මානසිකව වැටිල නැහැ හිතනරක්වීමක් වෙන්න හැ උුණක් හෙමරිසාක් කඇත්සක් බඩය අමාරුවක් ඔළුවකැක්කුමක් ධතයකක්ුමක් කනිෙක්ුමක් අවත් එහම ලොකෝට හිතනරක් වෙලා හිත වැටෙන් නැහැ. බෙහෙද ගන්නවා වරුවෙන් දෙකි හොඳවරු. සමහර කායික අසනීප තියෙනවා සමහර කායක අසනීප ඒකෙන් හිත වැටනෝ හිත වැටන බින්දුවටම වැටනවා කෑමොල රහ දැනෙන් නැති තරමටම හිත වැටනවා ඉට පසෙ කනවා කෑම කන්න බෑ කෑමරහණය කියලා මේ මේ පහුකි දවසක මට අහනල බිච්ච දෙයක් මේ කෑම කන්න බෑ කෑමරහණය කියලා තක අසනීපේ වෙන එකක් ඒ අසනීපේ ඇහුව මම ඒ අසනීපට කෑම අරුචියයක් වෙන්න විදික් නෑ ඒ අසනීපට කෑමරුචයක් වෙන්න විදික් නෑ. ඒ අසනීපට බිහෙත් බොනවා කෑම අරුචියක් තියෙනවා කෑමර ජයාාව ොමද අර අසනීපය නිසා සමාරකායික අසනීප තියේ ඔබ කල්පනා කලා බලන්නකෝ කියෙනකට කියන්න බැරි අසනීප තියෙන පුළන් එතකොට ඒ වගේ කෙනෙකට කිව්වත් විසල නෑගෙ හිත යන්න පුළුවන් අසේ පපතින මහටකට විසඳමක් නෑවාගේ කියලා හිතන තැනට එන්න පුළවා මහලට ඒ ෝගගේ තත්ව මට අරු පහ දහත් යාග න්නවා ජීවිතකාලම තියාග ඉන්න වෙනවා කියලා කියෙකට පඩි නැති මේ පිටන එක කියෙන ගන්න එක විටන සංවේ ද්‍යමක ලොකුවට ගන්න ට එෙම කල්පන කර කල්පනා කරන්න ගොටොන්න කෑම කන්න බෑ කෑමල රහ දැන ැතුව මානසික පීරනේ වැඩියුන කොට ෑම කණඩබෑ කෑමරහ ැලන්න ැතිෙනවා. එතුරට කෑමමාරචියක් ඇති වෙනවා අනි පැතිෙන් අර අසනී පේතියෙනවා කෑමරචියයට බිහිෙත්ගන්නවා ඒත් වැඩක් වන්නදෑ මානසික ප්‍රශ්නය මානසික පීඩනය එහෙමමයි. එනි සහොඳර යකර ගන්න හිතන රක් කරගන්න එපා දැන් සමහර කයිකරෝගල ෙේදගත්හම වරවුන් දෙකින් හොඳවම ගොද හිත වැටිල ැතිිනිසා. දුරපුතාලටත් අපිකයීම කරුණනවසංගත ව දුරත් එක්කත් ජීවිතය බලාපොරත්තු ප්‍රාථතනා කඩා වැත්ම කියෙන හිත රක් කර ගන්නප හිත නරක්කුණ හම සිද්ධෙන හොඳම දේ තමයි අපි ගත්තුත් ඉස්සර අපේ සමාජයේ කිතුල් මල් කපල කිතුල් පැණි හැදවා කිතුල් පැනි සුවඳයි කිතුල් පැණි රසයි ඉට පස්සේ ඒ ගෙදරම ඒක විකන්නා ඔහු ොම ටික දවසක්්‍යන කොට මේක නගරට එනවා නගරට ඇවිල් හා නගරිදි මේක මිල අධි අධක මිලකට දෙන්න වෙනවා. ඊට පස්සේ වැඩිකාලයක් තියාගන්න වෙනවා ඊට පස්සේ ස්වාභවක පැණි වැඩිකාල ඇතියාගන්න බැරි නිසා ඒවට කුත්්‍රීම දෙේවල් එකතු කරන කුත්්‍රීම ේවල් එකතු කර අපි හිත නක් වුණු නිසයි. එකන ලෝබේ වැඩි නිසා දේශයේ වැඩිින් සමෝහ වැඩි නිසා. මුල්කාලයේ වත්්‍ය ගහෙන් පැණිටික අරගෙන ඒක විකන්නා ඒක දුන්න එතන හිතේ ලෝබයක් මකුත් නෑහෙම. පස්සේ පස්සේක වෙනද පොලටට පස්සේ තින්දී වසවිසක් දාලා සමහල කල්ලිකුත්වීමේ දින තියෙන්නේ දෙදස් විසියක නිස්පාතින කලන්න දෙදස් විසි පහේ තම කලිකුත්වීමේ දින සමාලලා ට ග. එත ේ එතෙන්ට එහම නේ මොකද අපේ හිතන රැක්වීම නිසා එකැන ලෝබය වැඩවීම නිසා. දේශය වැඩවීම නිසා මොහේ වැඩවීම නිසා අපේ හිතනරක්ෙනෙකොට පැනිිවල් රාාවිෙනස් වනා හිතනරක් කියෙනකට ඔවිදිරි කිරිවලරහා වෙනස් වුනා අපේ හිතන රක්කෙනගට කොටින්ම පාර විකුණ තියෙන අඹ පවා. මෝරන්න කලින් කඩලතියේ. මෝරන්න කලින් කරපු අම්ඹ විකුණන්න තිෙන ොට ඉදනාවාම රසනයි. පැපොල් එකත්ත එෙම මෝරන්න කලින් කඩනු අප තන රක්ුණන්. ඉස්සර මුල්කාලේ අපි අඹ කෑව ගෙඩිය බිමට වැටුණා ඉදිලා අපි කෑවා. ගහ ග කියල්ලා ඔබල බල ඉදිර ඩංකෑ චරයි මොද තනරක් කියරෙන. පස්සෙ පසේ වෙලද පොලක් හැදුුණට පස්සේ තන රක්ුණා. හිතේ දේශේ වැඩි වුණා හිතේ තරගේ වැඩි වුුණා හිතේ රැවටටුවා මුලාවට පත් වනා එතින්දි අපි බාගට පැහිච්චා විකුණො බාගයට පැහිච්ච ඉදිල පැපුල් ටික විකුණනඊට පස්සේ ඒ ඇතුළේ අපිට අනිපැත්තර අතුරු අබාද බොහෝය. ඉළඟට ටිකාලය ඇතියා ගන්නවඕන මොන මොනහරි වස විස ටික් ඉහනවා ඒම තමයි කන්න. එතකොට සාමාන්‍යයෙන් ගත්තුත් හිත නරක්වීම නිසා බුද්ධ දේශනාවය සඳහඟෙන විදිහත් හිත නරක්වීම නිසා අපේ මේ ගස්කොළම්පද්ධතිය කඩෑ වැටෙනවා ඇල දොළ ගංඟා ඔක්කොම විනාස් වෙන්නේ හිත නක්වවෙති නිසා දැම් බලන්න මේ ඇදිරිනීතිය ඒව මේවා සංචනස ඒ මේවා බහුලොව තියෙනකොට දො ො දොළලල් ලෝක්කොම සසාාල්කෝ ලස්සන වෙලා හොඳට තියෙන ගන්නවා අපි යන්න එන්න ගත්තර පස්සේ නාපු ඉතුරවෙච්ච සංකෑඇල්ලයි ඒක කොලයිඊට පස සැම්ප බෝතලේ හිස්සකයි බෝතල් කඩල බිඳල හට මුට්ටිකා ඔක්ොම අපේ හිත නරකුණහාම රිසර නරක් වෙන හැට. වතුර නරක්වෙන හැට මුහද නරක්වෙන හැට ගහ කො ඇලඳල සතස උපාව හැම දේම අපේ හිත නරක්ුණ හාම නරක් වෙන හැට. ගෙදර දොරක්වාහනහට දොර කරන හැටි තේක රස කෑමෙකරස මේ ඔක්කොම අප හිත නක්කුණ හම වෙනස්වන වාහනයක් පදවනෙන හිත නරක්කුණු ගම වහන පදරද වෙනස්වවා. එසසා හොඳර තේරම්ගන්න අපේ ඇඳුම් පැළඳම්. අපේ මාලවලලු අපේ තනතුරු අපේ ටයිපටි අපේ සාරයේ අපේ සපත්තු මේ කොච්චර ලස්සන වුනත් හොඳට තිබ්බුණත් හිතනරක් වුණ ෝතින් ඔක්කහොම අවස. හිතනරක් වුණුත් ආවුස අඩුවෙනවා එක හොඳට මතකත බාග. හිතනරක්ුණුත් ආල්ස අඩුවනවා හිතනරක්ුණොත් වර්ණය අඩුවනවා කන්නා අඩිගාවටි කිහිල ලන්න. එක දිගට දවස් දෙකක් හිතනරක් කරගන්න කන්න අඩිගාවටි ිල්ල බලන්න. එයට පසේ එක දිගට දවස් දෙකක් හිනාවෙලා සතුටින්. සන්න මනුසෙන් ඉඳලා සෙුම් හිනාවක ඉඳලා දවස් දෙේකට පස්සේ බලන්න අවස වැඩි වර්ණය වැඩි සැපේ වැඩි බුද්ධිය වැඩි ප්‍රඥා වැඩිසා දූලපුතාාලටත් වැඩිහිටි දෙමවපියන්න්නත් හැමෝටම කියන්නේ සතුටින් ඉන්න ලස්සනට ඉන්න පිරිසිදුව ඉන්න සන්තෝසිං ඉන්න කාටවත් ගින්න අත් දෙන්නපා කාගවත් සතුට නැති කරන්නපා එක වහල යට ඉන්න. වහල එක වහල ඇතුළහි අනික් කෙනාට අනික්කෙනගේ අසතුට අසත්්‍රින්තියන් එපා තරහින්තියන්න එපා වෛරන්තියන් එපා එයාට තරහක් පීඩනයක් දීලා ම තුළින් සතුටක් භුක්තිින් යන්න එපා කෙනෙකුට තරහ පීඩනයක් දීලා අපිට කවදාවක් සතුටක් ලබන්න බෑ එනිසා හොඳට තේරුම් ගන්න ඔබේ වත්්‍ය තියෙන මිස් ගහ වත්්‍ය තියෙන දෙහිගහ වත්්‍ය තියෙන මල්ගහ ඒකට වතුර ටිකක් ස්සාහම ඒ ගහට සුවයක් සසිල සක් ලැබෙනවා සතුටක් ලැබෙනවා ඒක ඔබට ඊට වැඩිය ප්‍රතිඵලයක් ගෙනක් දෙනවා. ඒවගේ තමයි ඔබ ඔබව සතුටු කරන්න. ඔ ඔබ සිහිල් කරන්න. ඔබ සැහැල්ලු කරන්න. පුච්චාන් එපා ඔබේ ඇඟ පුච්චන්න එපා හිත පුච්චන්න එපා සැල්ලු විර්තියන්න. එතකොට ඔබට ඊට වැඩිය හොඳ දෙයක් ඔබේ ශරය ඔබට ෙනනල්ල දෙනවා ඊට වැඩිය හොඳ ප්‍රතිඵලික ඔබේ හිත බ ජවිත ගෙනල්ල දෙනවා. එනිසා හැමෝටම කියන්නේ. හිත ඉදගන්න එපා. හිතන රක්කරගන්නපා තන රක්කර ගත්තු හල් ටිකත් අඩුවට කියන්නේ. ීටිකත් අඩුවට කියරාන්නේ. හැමේකම අඩ හැ හඩේ අඩුවට සීනිිටික දාලා. අඩුවට වතුරටි රක් කැල්ල. හවස හතට තේකකිල්ලන්නා උත්මනුස්සේෙක් එමනුස්සයට තේක දෙන්නේ උදේ හතරදපු කටගින් තම හැදෑවි හරක් මනුස්සයට දේගෙන නිසා හිත රක්ටරගන්න ප හිත රක්කරගන්නවාක කියැන්නේ ලෝබය දේශය මොහ තයාගන්න ප ලෝබේ දවශස මොහේ ඒනවා. එනඒ එක සාමාන්‍යදයක්. එනක තියාගෙන ඒ මතින් ගඩ කරන්න එපා එනව තමයි එනෙක නතර වෙන්න ඒක නතර කරන්න වෙන වැඩපිළිරට තියෙනවා හි ලෝබේ දවේශ මහ එනවා එන එක නෙම මේ කියන්නේ එනක ඇත්තුලේ ඉඳගෙන සැලසුම් කරන්න එපා එන එක එනවා ලෝබය ඒ ලෝබේ පැත්තකින් ති කියල ඒේක හද ලෝබේ පැත්තකින් ය හාල්ි එක කියරන්න ලෝබේ පැත්තකින් තිය ලිස් ගස්ටික දෙන්න ලෝබේ පැත්තකින්තියලා හරියට මනුස්සයට විල්ලදාම කරන්න ලෝබේ පැත්තකින් තියල හිනා වෙන්න කතා කරන්න එවිට අපිට අපේ ජීවිතය අන්නයකි ජීවිතය සුන්දර වෙනකම් බලන් ඉන්න අපිට අමාරුවයි හැයි අපේ ජීවිතයේ සාපේක්ෂ යම්කිසි සුන්දරත්වයක් අපිට දකින්න පුළුවන් කමතියෙනවා තමඟ කන්න අඩි ගාවධීත් ඒක තමන්ට දකින්න පුලුවන් යාළු මිතරෙක්කාවත් කියයි අනේවාද නිස්සලට වැඩිය හොඳයි ලස්සන වෙලා ප්‍රසන්න වෙලා කියයි. ඒකට හේතුව මංමගේ හිත පරිස් සංකරගත් එක අමාරු වැඩක් ඒ මේ මේසයක් පියදාල අද උදේ මේසේ දැම්මුත් අද දවසම ලස්සන තිය අද උදේ ශලය අතු ාල සුද්ධ කරත් ඒක දවසම හෙැමතිය හැබැයි මේ හිත එහෙම නෑ කොයි විලෙත් හිත ආස හිත කැමති හිත නරක්වෙන් ආසයි හිත නරක්වෙන් ආසයි කැමති හිත නරක්වෙල තියෙනකොට අපි ඒකටත් ආසයි එකකටත් අපි කැමති හැබැයි බුදුවේශනාවේ කතා කරන්නේ නරක්වුණු හිත වහ වහා එවලෙවල හදාගන්න පස්සෙ හදන්නරම ප්‍රදිනං ික හෙට දන්න ල නිද හොදන්න පුොලා. එහම එකතු කල ගොඩහල හදන්න පුොලා හිතෙම බෑ එල්වෙලේ එවෙලි හෝද හෝද පවිච්ච කරන්න යෙන. තමන් තුළ තිබෙන අඩුපාඩු අවබෝධ කරගෙන ඒවා අවම කරගන්න ක්‍රියාත්මක වෙනවා වෙනුවට අනුන්ගේ අඩු පාඩුම දකින පිරිසකුත් අප අතර ඉන්නවා. එහෙම නොවී තමන්ගේ අඩුපාඩු සකසගන්න අපි කොයි විදියට කටයුතු කරන්න ඕන්න. සාමාන්‍යයෙන් අමිල මහත්මා මේ ලෝකේ හැමෝම දක්සයි ආසයි කැමති ලේසි පහසොයි මෙහරී සුන්දරයි අනුන්ගේ අඩුපාඩුකං දකින්න බලබලඉන්න අනුගඩුපාඩුකන් දිකට තියෙනවා දකින්න ඒවගේ ඒේඩු පාඩුකන් තිබුණට පස්සේ තවස් රහටරිසරහටගේ කියල තව අමාරුව ත්න හටි දකින්න බලන්න ආසයි කැමති ප්‍රියයි ලේසි පහසුයි. තමන්ග අඩුුවපාඩුවක් පේන්නෙත් නෑ කිව්වට තේරෙන්න්නෙත් නෑ කිවොත් කියපපු ඇත්තක අමනාපනෝ තරාව. බැ ඔ අතර සමහරයි ඉන්නවා නිතරම යා යාගේ අඩු පාඩුව දකිනවා. කොටින්ම මගේ අඩුවක් මගේ වැරැද්දක් තියෙනවනම් කියන්න කියල කියනවා. මං මේ කියන දේ තුළ පවාස්වාමන්න්නවාස මගේ වැැද්දක් අඩුව තියෙන ම කරුණාවෙන් පෙන්ල දෙන්න කියල කතාව පටන්ගන්න ඉන්නවා. මග ම මගේ මොනහරි අඩුව පාඩුවත් තියෙන ම කරුණාවෙන් කරුණාවෙන් කියලද. නිකම් මේ ගහන්න බනින්න අපහස කරන්න නෙමේ කරුණාවෙන් කියල දෙන්න කියලා කියනයින්න. නිසා අපි දක්ෂ වෙන්නට ඕනෑ අනුන්ගේ අඩුපාඩුකං වැරදි කතාකරකර රසකරකර විනෝධ වෙන්න නෙමේ ඒ අඩුපාඩුකම් පවා හේතුූන්ගෙන් හටගත්ත දේවල් බවත් හේතු නැතිවීමෙන් නැතිවී යනව කියලා දැන් ඔය ගොඩාත්දුරට අනුන්ගේ අඩුපාඩුකං ගැන කතා කර කර ඉඳල්ලා ඒ එහෙම කාලේ නාස්තිවෙන එක තමයි ගොඩත් දුරට සිද්ධ වෙන්නේ දැම් මට මතකයි පවුගේ දවසක එක්කෙනෙක් කතා කරන දෙයක් මට ගට මතකයිකිව්වා එක් කෙනෙක්ු මේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මේ කොරෝන හොඳ පාඩම කොරෝණවලින් වෙන්නට ඕන ඔය කුහොගකමින් පෙරේතකමින් මුදල් ගොඩ ගහගෙන යානවා නරගෙන ෙල් ොල්හර තත්්ු දෙගෙන ලොකට හදාගෙන ඕම න්න ඔය ිනිස්ස තමයි කරෝනාවලින් නැතනතිව යන්නනු කෙල කිවවා ද මෙම කියනකෙනාගේ ගේ තින්තගාලනය අවරුදු විස්සකට පස්සේ පැහැදිලි. කොට තමන්ගේ ගෙදර තමන්ට මේ ෆෑන් එකක් වවත් නෑ. තමන්ගේ ගෙදර තමන්ට මේ හරියාකාර පිඥානංකෝපයක් ඇඳුම පැළඳුම මකුත් නෑ. මකුත් නෑ. අතේ සතය නෑ. තු කෝම දහෙමේ ඇයියේ. තමන්ගේ අඩුව පාඩුව දුරුවලකම දැකල ඒ අඩුව පාඩුව දුරුවලකම හදාගෙන ඉදිරි අවුරුදු පහාදහය සැසුන් කරනවා වෙනුවට. සමන්ගේ මට්චමටම ඔක්කොම වැටෙන එක තමයි හොඳ කියල හිතෙනවා. එනිසා හොඳට තේරුම්ගන්නට ඕන මේ කුරුණ වසංගට උදුරත් එක්ක අර සමහර අතීතයේ නිදිමතව කම්මැලිව අලසම ඉඳපු අය සමහ හැමෝම නෙමි සමහර. ඊරඟට අන්න අඇගේ ගුණ දැකලා ඒ ගුණචරෙහි පැහැදිලා මමත් ඒ විදිට ඒ ගුණ ධර්ම දියුණු කරනවා කියලා. අඩිමාසෙන් උපල ඒමුදල් ඉතිරිකරගත්තා ආවල් අහල්ල ඉතිරිකරගත් මුදලින් අරවිදියට ගිවල් දරල් යනවාහා න ගෙන තියෙන කියල එහෙම ගුණදැකලා ඒකෙන් පාඩම ගන්න නැතුව ගොඩක්කය හිතනවා අපි තමයි ලස්සනට ජීවත්වෙන්නේ කියලා හිතනවා හැබැයි ඒ ලස්සන්න ජීවත්ව වනකුවට මුළු සේසම හැමතිස්සම කෑමට බීමට සල්ලාලකමට දුරාචාරයට විනාස කරලා හොඳට අපි දක්ෂ වෙන්නට ඕන මේවිලාව මේ ූහක කම දියුණ කරන නෙම ඒෙන්නේ තම තමන්ගේ අඩුපාඩුකුවන් දැකලා උත්සාහවන්තවන්න. දහිර්යවන්තවන්න. මුදල් ඉිතිරි කරන්න ඒක තම අපිට කියන්න තියන පණ විඩිය සමහරවිතනවා මටමටක ඒ කත විදි ඒ කත කර පෙක් නැකිවවා ඉති ඔය ෙවල් ද හිට ක් ලාට ප ඔක්කම ැතිව ව ට ොො මංකිව්වා. න් ෙල්දරල් හදලා යානවා නරගෙන ඉඩ කඩන් අරගෙන ්‍යපර පටන් නිමනිසු මලත් අඩුම ගන්න දරුමල්ලන්ට හරි ඒවා ඉතිරි වෙනවන කාඩ හහිීතතිව අවුිගෙනෙ හරිරිව වෙනවන ඉතින් ඒ එහෙම නැතුව මකෝම විනාස කල්ල දැම්ම නම් කාටවත් තිවෙන න්නේ නිසා හොඳර තේරුගන්නට ඕන මේ අපේ නොුවන දියුණු කරගත්ත නැතිවුණ ෝතින් අපේ අපිට උපරිම පාඩුව කරන්නේ අපේම හිත අපිට දවුණුවෙන් ඉඩ දෙන්න ඇත්ති අපේම හිත චරටින උපදෙස්තියන පත්තර කියවන්න ලබුණා තිව වැඩසටහන් අහන්න දකින්න බලන්න වැඩසහ තිබුණත් අපේ හිත අපිට කල්්‍යයාරිමික්තුරෙක් වෙලා නැත්තං අපේ හිතෙන් අපේ අපේ තින් අඩුපාඩුකං අපිටම පෙන්න්නල දෙෙන් නැත්තම් අපේ හිතන් මගේ අඩුපාඩුකම් මමම මර්මම දකලා බලලා අපහ දීම කල කිරීමක් ඇතිකරගෙන ඉස්දිරියට යන්න අශ්‍යගන ශක්තිය හා විසින්ම මට ලබාද නැත්තං බාහිරින් කෙනෙකුට මගුත් කරන්න බැහැ නිසා දට තේරුම්ගන්නට ඕන සමාජය මිනිස්සුන්ගේ අඩුපාඩුකං තියෙන්න පුළුවන් ඒවගේ ම අපි දක්වේන්නට ඕන එඒයාගාව තියෙන ගුණ දකින්න. සිය දෙෙනෙක්ගේ ගුණ එකතුකරගන්න එක්කෙනෙක් එක ගාන එතකොට සියගුණයක් අපි ගාවතිය සිය දෙෙනෙක් ගාම තින් අඩපාඩුකක් හය හොයාහොය ොයා වැදදි අඩපාඩික හය හොයාගේගවති ඔය අඩුපාඩුකන් සීියෙන් පනාක්විතර අපිගාව අන්තිමට තියෙනවා එනිසා හොඳට තේරුම්ගන්නට ඕන මේ කොරෝණවසගතු දිිරත් එක්ක අපේ ජීවිතවලට කරුණාව දයාව වසීමවාදී බොහෝ ගුණදරම එකතු කරගෙන අන්නයට ජීවත් වෙන්න උදව් කරමින් දැම් බලන්න සමහරලාට සමහරලාට පිැකුණුේ ගං ඔොතුර ූදුර කාලේ පන්සල් වල ස්වාමීන් වහන්සේලාට සමහර ගිහි පින්නතුනු සමිත් සමාගම් මට්ටමි ගංවතුරයට කන්හදල දෙ. ඊළඟට කොනනවසන්ග තුදරින් අතං විච්චායටට කෑනවීම බෙහේතේ රෝහල් ඇදපුටු මේේස ගොඩ ලබාදන මේ ලබා දින්නෙත් අර නාස්තිකර නැතු උපාසපයගත තමන්ගේ මුදල් ඉතිරිකර ගත්ත අය ඒයි තමයි ඒදවල් කර එඒම නතුේ හැමදාම හැන්දාවට මේ පාටිදාපු අය එමනතං ස හමදාම සතට සැරදිස යාලුමිතරක කාලබීල මුදල් විනාස්සිකල් පොයට දැන් මට කන්නත්නය අන්යට දමගර කවරගතායි ඒසා අනුන්ට බැනබැන අනුන්ගේ අපහස සරස කර කතා කර න්නට වැඩිය ංගේ අු පාඩුකන් දකින්න ලන්න ඒක බුදු දහමය කතාරන ප්‍රදානම අභ්‍යාශයක් අද මනුසත් අරණට වැඩම කළ අතුරුගිරිය අභෙදර්ශනාරාමාධිපති පුංචපාද පරපාමුල්ලේ සිරිවිමල ස්වාමීින් වහන්සේට අපේ ගෞරව පෙරදරරිස්තුතිය පිරි නබනවා. අඩුපාඩු නිවැරදි කර ගැනිමින් ජීවිතය අරතවත් කරගන්න ඔබට ආරාධනා කරමින් අපි මනුසත් අරණින් සමුගන්නවා ඔබට සුවදායි දවසක් පාර්ථනය කරමින්.